ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයෙන් දවසේ සිංහල පුවත් සිරස්තල තවත් කොරෝනා එන්නත් 264,000ක් හෙට අලුයම දිවයිනට පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිව යුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරන හැටි ජනපති පෙන්වයි මුලදී උසයුර පේනමානේ බෞද්ධ උරුමය සියක් පිරිලත් විසඳුමක ලකුණක්වත් නැති ඉන්දියාවේ ගොවි ප්‍රශ්නය යුගන්ති පාස්කු කොමිසම මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙනවා මේ වார்த்தාව දැකලවත් නැති අය මේක විවේචනය කරන්නත් පටන් අරගෙන තියෙනවා ඒ සියලු දෙනාටම අද ජනාධිපතිතුමා වார்த்தාව අතේ තියාගෙනම පිළිතුරු ලබා දුන්නා ඔ ශ්‍රීහන් ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වේ ඒ පාස්කු ප්‍රහාරයට වගකීම්ට අනිවාර්යෙන්ම දඬුවම් දෙනවා කියලා යුද්ධය ඉටු කිරීමේ වගකීම රජයේ බාර ගන්නවා කියපු ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරයට පස්සේ දවසකටවත් කලුකොඩි දාන්න මතක් වෙච්ච නැති අය දැන් කලු ඉරිදාවක් ගැන කතා කරනවා කියලා චෝදනා කළා ජනාධිපතිතුමා මේ දේවල් කිව්වේ ගම් සමග පිළිසඳරට ගිරිපාවට ගිය වෙලාවෙදී මම දැක්ක සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා මේක අපේ පිටින් දාලා දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා එතකොට අපි නෙමෙයි බලේ හිටියේ ඒ වගේම අපේ ආණ්ඩුවක් තිබුණේ නැහැ ඊට පස්සේ මේ අවුරුද්දේ පෙබරවාරි 1 වෙනිදා තමයි මට මේ කොමිසම වාර්තා බලා දුන්නේ වාර්තාව දිහා බැලුවම කොමිසම් සභාව විවිධ අවස්ථාවන් ඉදින් කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා මේක අවසානයේදී කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ සිදුවීම් සඳහා ප්‍රධාන දායක සාධකයක් විය මෙම ඛේද වාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වග කිය යුතුය රජය දැන් මේ රජේම හිටපු අය දැන් ඇවිල්ලා කතා කරන්නේ රජේ හිටියේ නෑ වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි මූලිකම අපේ ප්‍රමුඛත්වය දුන්නේ ජාතික ආරක්ෂාවට කොමිසමේ වාර්තාවෙන් පැහැදිලි වෙනවා ඒ යෙදුණු ආරක්ෂක වැඩපිළිවෙල දිගටම ගෙන ගියේ නැති නිසා තමයි මෙවැනි තත්ත්වයක් ආවේ මේ කොමිසම පත් කරේ මම නෙමෙයි අපේ හිටපු ජනාධිපතිතුමා ඒ රජය මේක සමහර අය හිටපු ජනාධිපතිතුමාට මේක පටවලා බේරෙන්න හදනවා මේකේ පැහැදිලිවම කියවෙනවා එදා එතුමාටත් ඒ රජෙන් එතුමාගේ බලතල හක් කරා හැබැයි දැන් එය නිශ්ශබ්දව ඉන්නවා දමිල අන්තවාදී බෙදුම්වාදී ත්‍රස්තවාදයටවත් ඉස්ලාම ආගමික අන්තවාදයටත් විශ්වාසවන්නට කිසිම ආයුරකින් ඉඳ තියන්නේ අපි ඒ ගත යුතු පියවර ගැනීමට අපේ රජය වගකීමෙන් කටයුතු කරනවා දැන් මේ පාස්කු ඉරිදා සිද්ධියට අපේ රජය වග කියවන්නයි කියන අභූත පදනම් විරහිත චෝදනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා වාර්තාව කියවීමේදී වග කිය යුතු කවුදණ්ඩයි පැහැදිලිවම කියලා තියෙනවා. ඒ අයට දඬුවම් දෙන එක අපි දැන් රජයේ පාලනය කරන නිසා ඒක අපේ වගකීම. ඒක අපි නිසියාකාරව කරනවා. මේ වාර්තාව විතරක් නෙවෙයි තවත් වාර්තාවල ඒ වගේම CID එක, ඒ වගේම TID ඊළඟට බුද්ධි අංශ. මේ අය අපි බලයට ආවට පස්සේ අපි විශාල ගණනක් තව අලුත් අය අල්ලගෙන තියෙනවා. අපි ඒව දිගටම කරගෙන යනවා. දැන් මක් දැක්ක සමහර දේශපාලන පක්ෂ කළු කොඩි දාන්න. දැන් ඒගොල්ලෝ මේ පක්ෂම තමයි පසුගිය ආණ්ඩුව බලයට පත් කරේ. හැබැයි ඒ කාලේ පාස්කු ඉඳ සිද්ධිය වුණාම කළු කොඩි දැම්මේ නැහැ. දැම්මොනට කළු කොඩි දාන්න. ඒ අය. මේවා ජනතාව දැනගන්නට ඕන. ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා බාර දීමත් එක්කම විදේශ මාධ්‍ය දේ ගැන වැඩි අවධානයක් මේ වෙනකොට යොමු කරලා තියෙනවා. විවිධ පුද්ගලයන් හා සංවිධාන ලංකාවට එරෙහිව චෝදනා එල්ල කරන්නත් මාධ්‍යන් ගණනාවක්ම යොදාගෙනත් තියෙනවා. ඔස්රිහන් මෞපිපට එරෙහිව එල්ලවෙන මේ චෝදනාවලට ඇතැම් විට නිසි පිළිතුරු නොලැබුණත් අපේ රටේ විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්තයා අල්ජසීරා රූපවාහිනී නාලිකාවත් එක්ක පවත්වපු විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී මේ හැම දෙයකටම නිසි පිළිතුරු ලබා දුන්නා. Speaking of minorities,
The president, a former army officer, is accused of Sri Lankawe pavathi civil yuddhayedi sidu bawa kiyana kuriru siduim walata nisi kriyaamarga gena nomathi bawata janadhipathiwaryata saha hitupu hamuda niladariyekuta chodana ayilla wenawa 2010 2015 yana kaalaya thuladi me sambandhayen obage rajaya kriya karana bawata exat jathinge manava himikam council ekata prakasha kala me pilibandawa rajaye kisindu pragatiyak api dakinne ne Well you see any ඔබ දකින ආකාරයයි ඒ 2009 2015 කාල පරිච්ඡේදය තුල අපි මේ පිළිබඳව ජනාධිපති කොමිෂන් තුනක් පත් කළා. අභ්‍යන්තර යාන්ත්‍රණයක් අපි විසින්ම ක්‍රියාත්මක කළා. ගැටුම් පවතින කාලය තුල හමුදාව සතුව තිබූ ඉඩම් වලින් 90%ක් අපි නැවත බාර දුන්නා. පුජ්‍යල නාශක බෝම්බ මිලියන 6ක් ඉවත් කළා. මිනිස් 40ක් ලෙස යොදාගත් රජයේ සහායපතා පැමිණි දෙමළ මිනිසුන් 295,000ක් නැවත පදිංචි කළා. ඔවුන්ගේ නිවාස ප්‍රතිසංස්කරණය කර දුන්නා. හිටපු ත්‍රස්ත සමාජිකයන් 12,500ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කළා. කිසියම් කෙනෙක් කියනවා නම් ශ්‍රී ලංකාව අභ්‍යන්තර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළේ නැහැ කියලා මම ඒට කොහෙත්ම එකඟවන්නේ නැහැ. ඔබ එකඟවන්නේ නැත්තම් ඔබ කොහොමද පැහැදිලි කරන්නේ රජයේ මේ වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සම අනුග්‍රහයකත්වයෙන් ඉවත් වුණා කියලා? මට සරල උත්තරයක් තියෙන්නේ. ඔබ දැන් සඳහන් කරන 31 යෝජනාවලියට සහාය දුන් රජයට දැන් කුමක් සිදුවී ඇද්ද යන්න සොයා බලන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් කිසිවෙකුත් අද දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. ජනතාව විසින්ම ඔවුන් ගෙදර යවුවා. ඔබ සඳහන් කරන 2015 වසරේ එකඟත්වයේ පළ වූ 31 යෝජනාවලිය තුලින් මේ රටේ ස්වෛරීත්වයේ පාවා දීමක් ලෙසයි සැලකෙන්නේ. ඔබට ඇසෙන්නට ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය දිගින් දිගටම ප්‍රකාශ කළේ වත්මන් රජයේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව පොරොන්දු කඩ කරන බවයි. ඇයට විශ්වාසයක් නැහැ රජය ගැන. ඇය වත්මන් රජයේ පිළිබඳ විශ්වාසය නොතැබීම පැහැදිලි. ඇය මෙහි සංචාරය කරලා නැහැ. ඇයට තොරතුරු ලබා දෙන පාර්ශවයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරලා නැහැ. මේ සියල්ල කුමන හෝ පාර්ශවයකින් ලබා ගන්නා පදනම් විරහිත කරුණු. මෙය විශ්වසනීයත්වයෙන් යුත් සත්‍යවාදී වර්තාවක් නොවේ. අපි ඒ තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි අඩු ජනගහනයක් සිටින පුංචි රටක්. අන් කිසිදු පාර්ශවයකට වඩා රටේ ඒකීයත්වයේ සාමය හා සංහිඳියාව සමාජීය සහයෝගිතාව අපි අගය කරනවා. මේ අපේ රට, අපේ ජනතාව, අපේ සහෝදරයින්. It is our country, it is our people, it is our brothers. මුලතිව මුහුද පේනමානේ දුටුකැම් රජතුමා ඉදිකරපු අපූර්ව විහාර සංකීර්ණයක් පැවතුනා. හැබැයි අද වෙනකොට මේ ස්ථානය සම්පූර්ණයෙන්ම ගරා වැටලයි තියෙන්නේ. උතුරේ බෞද්ධ උරුමයේ යටකියාව හොයාගෙන යන අපේ උරුමය සොයා කණ්ඩායම මේ පුදබිමටත් ගොඩ වැදුනා. උරුමය සොයාගෙන ආපු ගමනේ අපි මේ ඉන්නේ මුලතිව් මුහුද පේනතෙක් මානේ. ඒ මුහුද තීරයේ ආසන්නයේ පිහිටලා තියෙන මිහිඳු සමී ඉදි කරපු රමණීය ආරාම සංකීර්ණයක තොරතුරු තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. මුලතිව් වැලි ඔය මාර්ගයේ රමණීය කඳුපන්තියක පිහිටි පන්සල් කන්ද ආරාම සංකීර්ණය පබ්බතාරාම සම්ප්‍රදායට අනුව ගොඩනැගු පුදබිමක්. වර්තමානයේ පන්සල් කන්ද ලෙස හැඳින්වුවද මෙම පින්බිම අතීතයේ හඳුන්වා ඇත්තේ පන්නශාලා පබ්බත යන නමිනුයි. මුලතිව් කෝකිලායි මුහුදු තීරය මනාව දර්ශනය වන පරිදි ඉදිකළ මෙම ආරාම සංකීර්ණයට යාබදව පිහිටි මෙවන විට ඝන වනාන්තරයෙන් වැසී ඇති පුදබිමේ ලෙන් කීපයක්ද පවතිනවා. කොටි ත්‍රස්තවාදීන්ගේ කඳවුරු භූමියක් වූ මෙම ප්‍රදේශයේ එම ආරාම සහ අනෙකුත් පෞරාණික දෑ සහිත ස්ථාන වෙත ළඟා වීමට තවමත් නොහැකි වී තිබෙන්නේ එම ප්‍රදේශය පුරා කොටි ත්‍රස්තයන් යුද සමයේ වලදැමූ බිම්බෝම්බ ජොනි වට්ටන් හා මර උගුල් ඉවත් කර නොතිබීම හේතුවෙන් දුටු ගැමුණු මහරජතුමා ඉදිකළ මෙම ආරාම සංකීර්ණය අතීතයේ ඉතා දියුණු මට්ටමක පැවති ඇති අතර වවුනියාව කිලනොච්චිය මන්නාරම හා යාපනය යන ප්‍රදේශවල වැඩවිසූ මහා සංගරුවන ගෝකන්න හෙවත් ත්‍රිකුණාමලය දක්වා වැඩම කරන අවස්ථාවල අතරමැදි ගිමන් හලක් ලෙස පන්නශාලා පබ්බත විහාර සංකීර්ණය භාවිත කර ඇති බව ඉතිහාස තොරතුරුවල දැක්වෙනවා. මෙම පුදබිමේ ඉදිකර තිබූ දෙවන්ත චෛත්‍ය ගරාවැටි ඇති ස්ථානය අවට ඉපැරණි කබොක්ගල් හා තවත් බොහෝ දෑ විසිරී පවතිනවා. මේ ගරාවැටි චෛත්‍ය අවට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ කබොක්ගල්. මේ කබොක්ගල් වලින් නිර්මාණය කරපු චෛත්‍ය දකින්න හම්බ වෙන්නේ
අනුරාධපුර යුගයේ මුල්ම සමය. දුටුගැමුණු රජතුමා තුන් සිංහලය එක්සේසක් කොට ඒ ඒ පළාත් විශේෂ සෙනෙවිවරුන් යටතට පත් කොට එම ප්‍රදේශ සංවර්ධනය හා බෙහෙර විහාර ඉදිකිරීම ඔවුන්ට පවරා තිබෙනවා. ඒ අනුව මුලතිව් ප්‍රදේශයේ ඇතුළු උත්තර පස හෙවත් උතුරු දිසාව පාලනය කර ඇත්තේ උත්තිය නැමැති සෙනෙවිවරයා වන අතර ඔහු මෙම ආරාම සංකීර්ණය ඉදිකොට මහා සංගරුවනට පූජා කළ බව ඉතිහාස තොරතුරුවල සඳහන්. කාලයාගේ ඇවෑමෙන් මෙන්ම සතුරු ආක්‍රමණ හේතුවෙන් විනාශ වී ගිය මෙම පුදබිම සහ ඒ අවට ප්‍රදේශය පසුගිය යුද සමයේදී ආරක්ෂා කර ගැනීමට රණවිරුවන් 400 දෙනෙකුට අධික පිරිසක් දිවිපිදු භූමියක්ද වනවා. මේ චෛත්‍ය රාජානන් වහන්සේ අපි ජනවහර තුල විශ්වාස කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩිය සම්බල මහරහතන් වහන්සේගේ දාගබ කියලා උන්වහන්සේගේ බක්මාවසේස සම්පත් කරපු මේ ස්ථානයට මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා කියලා ගම් තුල ජනතාවගේ ගැමියන් අතර ප්‍රචලිතව පවතිනවා. ඉතින් මේ ස්ථානයේ අපි ඉල්ලන්නේ මේ පන්සල යලි ආරම්භ කරලා මේ රජමහා විහාරය යලි රජමහා විහාරයක් විදිහට අපට අනාගත පරපුරට දායාද වන්නේ නම් ඒක ලොකුම වාසනාවක්. පුරාවිද්‍යා නිලධාරින්ගේ පවා නිසි අවධානයකට ලක්ව නොමැති මෙම පින්බිම කඩිනමින් රැක නොගත හොත් එය ගිල ගැනීමට මාන බලමින් සිටින උතුරේ වර්ගවාදී දෙමළ දේශපාලකයන් මෙම පුදබිමද තමන් සතු කරගනු නියතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ අපේ රටට හෙට දවසේදී කොරෝනා එන්නත් මාත්‍රා 264,000ක් ලැබෙනවා කියලා සුදර්ශනී ප්‍රනාන්තුපුලේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වෙද්දී කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අඩුවීමකුත් දකින්න ලැබෙනවා කියලයි සෞඛ්‍යංශය ප්‍රකාශ කරන්නේ. කොහොම වුණත් අද දවසෙත් කොරෝනාවට ගොදුරු වුණු 190 දෙනෙක් අලුතින් හමු වෙති. රෝගියේ වැළඳිලා හිටපු තවත් 448 දෙනෙක් සුවය ලැබලා රෝහල් වලින් පිට වෙලා ගියා. මෙදක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 85,150ක්. ඉන් 2,888 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන රෝගීන් සංඛ්‍යාව 609ක්. අද දිනේ සුවය ලැබූ 448 දෙනාද සමගින් මෙදක්වා කොරෝනා රෝගීන් 81,769 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර අද දිනේ කොරෝනා මරණ 4ක් පිළිබඳව වාර්තා වෙනවා. දොඩම්කුඩ ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිළිමි පුද්ගලෙක්, කොළඹ නවය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිළිමි පුද්ගලෙකු සහ බතරමුල්ල ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවක මෙසේ මිය ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 497ක් දක්වා ඉහළ ගියා. මෙතර කොළඹ මහනගර සභා ප්‍රදේශයේ පුද්ගලින් 58,833 දෙනෙකුට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දී ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා සඳහන් කළා. ලබන බදාදා සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දෙන කොවැක්ස් මාත්‍රා 80,000ක් කොළඹ නගරයට ලැබීමට නියමිතයි. විශේෂයෙන්ම 60 සහ 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පමණක් එය ලබා දීමට කටයුතු කිරීම සඳහා අප විසින් කටයුතු සූදානම් කරලා තියෙනවා. යම් හේකින් ඔවුන්ට ඇවිදින් බැරි නම් තමන්ගේ මෝටර් රථයේ ඉඳලා පවා ඒ කාඩ් එක පුරවලා ඒ අවශ්‍ය දේ කළා ඒ එන්නත ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. අද දිනේ තවත් කොරෝනා ආසාදිතයන් 170 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව අද දිනට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 360 දක්වා ඉහළ ගියා. මනුෂ්‍ය ඝාතනයන් ගැන මේ දවස්වල වැඩිපුර වාර්තා වෙනවා. අදත් ඒ වගේ අවාසනාවන්ත ප්‍රවෘත්තියක් කියන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රවෘත්ති වටිනාකමකට එහා ගිහිල්ලා මෙවැනි අපරාධවලට සමාජ යොමු නොවෙන්න මාධ්‍යකරණයේ යෙදෙන්නත් අපට සිද්ධ වෙලා තියෙනවා.
කොහිලවත්ත කුඩා බුත්කමුව මහවත්ත ප්‍රදේශයේ පදිංචි සසංක සඳරුවන් නැමැති 1000 රුපියා පසුගිය ජනවාරි 31 වෙනිදා අතුරුදන් වුණා. මේ තරුණයා අදයි හෙටයි කියලා ඔහුගේ දෙමව්පියන් බලාගෙන හිටියත් පසුගිය 18 වෙනිදා නිවසට පණිවුඩයක් ආවේ සඳරුවන්ගේ ඇටසැකිල්ල හොරණ මාවක්කොයේ තිබී හමු වූ බවයි. යතුරුපැදියක ගැටගසා ඔහුගේ සිරුර තිබී ඇති බව හොරණ මුලස්ථාන පොලිසිය සඳහන් කරනවා. සිදිය සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තම දරුවාගේ ඝාතකයන්ට නිසි දඬුවම් ලබා දී සමාජය යහමගට ගන්නා ලෙසට මෙම තරුණයාගේ දෙමෝපියන් ඉල්ලා සිටිනවා. මං පුතා නැති වුණාම හැව්වා මුණුපුරාගෙන් තාත්තා කෝ ආච්චි ඊයේ ගිය ගමන් තාත්තා ආවේ නැහැ කිව්වා. එතකොට පොලිසියට දවස් 1යි 2යි 3යි යාගේ පවුල අපිට යන්න දුන්නේ නැහැ. එපා එපා යා එනවා. එයා අවුරුද්දෙන් එන්න පුළා මාස 5න් එන්න එක එක දේවල් අපිට කිව්වා. අපිට තර්ජනය කළා යන්න එපා කියලා. ඉතින් අපි ගියේ නැහැ. හරියටම ජනවාරි 31 වෙනිදා මගේ පුතාට කෝලයක් ආවා. අපම මොකක් පොඩ්ඩක් ඉන්න මල්ලි මම මේ මගේ ත්‍රිවිල්ලව ගන්න ඇවිල්ලා ඉන්නවා. මම බල්ලා මං ටක් ගාලා එන්නම් කියලා මේගොල්ලන් ඇරලා. ඊට පස්සේ ආපහු ආවා කෝල. රයිට් මල්ලි මං දැන් එනවා කියලා මෝටර් බයිසිකල් එක ස්ටාර්ට් කරනවා. තව හෙල්මට් එකකුත් අරගෙන ගියා ගියාමයි තව එතුරු පුතාගේ දර ආවේ නැහැ. ගෙන් හරි අපිට සාධාරණයක් දකින්න ඉස්සරහා යෝනි. අපිට නරු කියන්න තරම් අපිවත් කමක් නැහැ. අපි අසන්දාසරු දුප්පත්. අපි ඕනි දසුවට කවුද මේ දේ කළේ කියලා දැනගන්න විතරයි. ලාංකීය ටෙලිනාට්‍ය හා සිනමා ඉතිහාසය තුළ වැඩිම අවස්ථාවක අවස්ථාකණක් භික්ෂු චරිතයක් නිරූපණය කරමින් රංගනයට දායක වුණු ප්‍රවීණ රංගන ශිල්පියෙක් මොලේ රුධිර කැටයක් සිරවීම නිසා අද රෝගාතුරව අසරණ තත්වයට පත් වෙලා ඉන්නවා. කාටත් මතක තිබ්බ චරිතයක් අමතක වෙමින් තිබුණත් අපි අමතක නැති මතකයන් තුළින් ඒ අපූර්ව චරිතය යලිත් රටටම මතක් කරලා දෙන්නයි මේ සූදානම. මං කාසි හංගමනේ ආවේ නෑ බොලව්. ඔබ මේක ASCII හංගගෙන ඉන්න දරු පැටවුන්ගේ රීරි මාංශ උරා බොන එක නවත්තපල්ලා. එටා නිද්ද වෙනකොට කැති මන්න අරගෙන හේන් කුඹුර වලට ගිය දරු පැටව් පොත් පෙන්සල් තුරුළු කරාන ඉස්කෝලේට දුවාවේ. එක්දහස් නවසිය පනස්හත වසරේ මාර්තු 8 වනදා කිරිබත්ගොඩදී උපත ලැබූ තිස්ස බණ්ඩාරනායක නම් වූ මොහු කුඩා කාලයේ සිටම කලාවට දැඩි ඇල්මක් දැක්වුවෙක්. කිරිබත්ගොඩ ස්ටැෆර්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු මොහු සිය කලා කටයුතු ආරම්භ කරන්නේ 1984 වසරේ නිෂ්පාදනය කෙරුණු ඒකාධිපති වේදිකා නාට්‍ය ඔස්සේ. මකර රාක්ෂයා දවල භීෂණ ඇතුළු වේදිකා නාට්‍ය රසකට සිය රංගන දායකත්වය ලබා දුන් මේ ප්‍රවීණ රංගන ශිල්පියා ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ භවදුක චිත්‍රපටය තුලින් මෙරට සිනමාව තරණය කරනවා. වැකන්ද වලව්ව, නිල්දිය යහන, ඉගිලෙන මාළුවෝ, දෙවන විහිඟුන් ඇතුළු චිත්‍රපට රසකටද තිස්ස බණ්ඩාරනායකයන් සිය රංගන දායකත්වය ලබා දුන්නා. මොහු රඟ දැක්වූ බොහෝ චරිත භික්ෂු චරිත වීම විශේෂත්වයක්. අර ගොඩක් හාමුදුරු චරිතන කරන්නේ ඇත්තට පොඩ්ඩක්වත් කේන්ති ඉගන්නේ නැහැ කොයි දෙයකටවත්. කවුඩක්වත් ගෙදර එහෙම පොඩි සද්දයක්වත් නැහැ දරුවෝ දෙන්නට අපිටව. ඒක හාමුදුරු කෙනෙක් වගේ චරිත ගොඩක් ඒකට සමානයි. ඒක හරි ආසාවෙන් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලා කියනවා ෆස්ට් ටේක් එකෙම ඕකේ වුණා. ගොඩක් වෙලාවට ඉතින් කියනවා එහෙම ආසයි ඉතින් හරි. කාහලනාදයේ ටෙලි වෘතාන්තයේ තුලින් රූප පෙට්ටිය ආක්‍රමණය කළ මේ ප්‍රවීණයා තක්ෂලාව සිත නිවන කතා සංසාරයේ පිය සටහන් මෙන්ව ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු අලුබඳුන ගිරිකුල මහතලා හටන හා යුග විලක්කුව වැනි ටෙලි නාට්‍ය රසකට රංගනෙන් එක් වුණා. තරම තාත්තගෙන කිව්වොත් එහෙම තාත්තා අපි පොඩි කාලේ ඉඳන් අපිට කවදාකවත් වචනකින්ම බැනලා නැති කෙනෙක්. තාත්තා රංගපාන චරිත වගේම තාත්තත් ඇත්තටම හරිම හොඳ කෙනෙක්. අපිට කවදාවත් බැනලා නැහැ. අපිට හරි ආදරෙන් තමයි සැලකුවේ හැමදාම. අපි ඉස්කෝලේ යනකොට උනත් කවදාවත් අපිව බස් එකේවත් යවලා නැහැ. හැමදාම උදේට තාත්තා අපිව ඉස්කෝලේට ඇරලවලා තියෙනවා. මම ඇත්තටම තාම ඉගෙන ගන්න කෙනෙක්. මම ඉගෙන ගන්න මෙච්චර කායිකෙන් තාත්තා සනීපනකම් මගේ කවදාවත් මට ගෙවන්න තියෙන මුදල් කියන්නේ ඉගෙන ගන්න කවදාවත් ඒවා කියන්නේ
පස්සට යවල නැහැ හැමදේම ගානට ඒ අවශ්‍ය වෙලාවට හැමදේම දීලා තියෙනවා ඊට පස්සේ තාත්තා සෙනෙහපු වුණාට පස්සේ මම ඒ දේවලුත් මම කොහොම හරි කියන්නේ මම ටියුෂන් ක්ලාස් කරනවා ඒ සල්ලි වලින් තමයි ඒ දේවලුත් කරගත්තේ ඊට පස්සේ I think ඇත්තටම ඉතින් හැම දෙයකටම අපේ ජීවිතේ අපි කියන්නේ අපිට තාත්තා කවදාවත් එහෙම අඩුපාඩුව දැනෙන්න දීලා නැහැ කියන්නේ අපි එහෙම මහ ලොකුවට සල්ලි තියෙන මිනිස්සු නෙමෙයි කොයි දවසකවත් එහෙම තිබුණා නෙමෙයි තාත්තා අසනීපුණාට පස්සේ තමයි අපි කියන්නේ ජීවිතේ කියන්නේ මොකද්ද මිනිසුන්ට එන්න තියෙන ප්‍රශ්න මොනවද ඒ හැමදේම ඉගෙන ගත්තේ තමන්ගේ තාත්තා වෙනුවෙන් මේ අහිංසක දියණිය මෙන්න මේ වගේ ඉල්ලීමක් කළා මං කැමති ඉල්ලන්න තාත්තගේ ළඟින් හරි තාත්තට ආදරය කරපු හරි යාළුවෝ එහෙම ඉන්නවනะ තාත්තා බලන්න එවිල් කතා කරනවා මං ගොඩක් හොඳයි කියලා සිය ජීවන ගමන් මගේ 63 වන විය පසු කරමින් සිටින මේ සොඳුරු රංගන ශිල්පියා අද වන විට කිරිබත්කොඩ මාකොළ ප්‍රදේශයේ පිහිටි තම නිවසට වී ජීවිතය ගත කරනවා වසර ගණනාවක් පුරා මෙරට වේදිකාව සිනමාව හා ටෙලි නාට්‍ය වෙනුවෙන් සිදු කළ අපමණ මෙහෙය උදෙසා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තිස්ස බණ්ඩාරනායක නම් වූ මොහුට ගෞරවය පුද කරන අතර ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මෙවැනි සුවිශේෂී පුත්කලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න දැන් ප්ලැට්ෆෝම් විශේෂාංගයේ සමගින් එක්වන්න අද ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරට ගියේ කුරුණෑකල ගිරිබාවටමයි. මදුනිකා ගිය සතියේ ගම සමග පිළිසඳර තිබ්බේ ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල. මේ එහෙදි වෙච්ච දෙයක්. ජනාධිපතිතුමා වැඩසටහනට යන අතරතුර වෙල්යායක් ළඟ වාහනයෙන් බැහැලා තිනවා. එතන ගොවීන් පිරිසක් ඉඳලා තිනවමා. එතනදී ජනාධිපතිතුමා ඒ ගොවීන්ගෙන් ඇහුවලු කීයටද වී දෙන්නේ කියලා. සර් අපිට වී දෙන්න විදිහක් නැහනේ රජය කොන්දේසි පනවලා තිනවා රජය කියන ගානට වැඩිය දුන්නොත් අපිට පොහොර සහනාධාරිය කප්පාදු කරනවා කියලා කවුද එහෙම කතාවක් කියලා තිනේ හැම කොන්දේසියක් නැහැ 60ට නෙමෙයි 70ට උනත් ඕගලන්ට පෞද්ගලික අංශයට වී දෙන්න පුළුවන් ජනාධිපතිතුමා එහෙම කිව්වලු එහෙම සීමාවකුත් නැහැ එහෙම පොහොර සහනාධාර කප්පාදු කරන්නෙත් නැහැ ජනාධිපතිතුමා පැහැදිලිවම කියලා තිනවා ඒ මිනිස්සු අහිංසක ගොවියෝ ඒ මිනිසුන්ගේ වැරදි වැටහිම නැති කරන්න වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාටද එතකොට උමා අනෙක් වගකිව යුතු නිලධාරීන් මේව ජනතාවගේ ප්‍රශ්න පෞගේ අඟහරු අද වනජීවී හා වන සම්පත් ඇමති සීබී රත්නායක මහත්තයා විශේෂ රැස්වීමක් පවත්වලා තියෙනවා ඒ අලි කතාබහක් ගැන සාකච්ඡා කරන්න ලබන අගෝස්තු 12 වෙනිදා අලි සුරක්ෂිතතා දිනයට සමුලුවක් සංවිධානය කරලා තියෙනවා ඒක නම් කරලා තියෙන අලි කතාව කියලා ඒ ගැන කතා කරන්න සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගටත් ආරාධනා කරලා තියෙනවා ඇමතිතුමා මේ කකුල් 4 අලි නම් සංරක්ෂණය කරාට කමක් නැහැ හැබැයි කකුල් 2 අලි නම් රකින්න ලෑස්ති වෙන්න එපා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා හිම කිව්වල් උන්වත් දැන් සංරක්ෂණය කරන්න තමයි වෙලා තියෙන්නේ මන්ද වීගෙන යනවනි සීබී ඇමතිතුමා හිනාවෙන්ම උත්තර දුන්නා උමා තවාලි කතාවක් තියෙනවා. පහුගිය සතියේ සමගි ජන බලවේගයේ හරිත පක්ෂයක් විදිහට ප්‍රකාශයට පත් කළා. එවැනි තිබු උත්සවයට මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත සිරිනා හිමිපාණන් වහන්සේත් වැඩම කරලා තියෙනවා. උත්සව සභාවට එන අතරේ උමා පේන්න තිබ්බලු වනජීවී ඡායාරූප කිහිපයක්. අනුනායක ස්වාමින් වහන්සේට ඒ ඡායාරූප පෙන්වන ගමන් සජිත් කිව්වලු මේ තමයි ලොකු මලියා. එතකොට මේ ඉන්නේ කාවන්තිස්ස කියලා. සර් කොහොමද මේ අලි හරියටම අඳුරගත්තේ? කාවින්ද හෙමින් සජිත්ගෙන් අහුවලු. මේ අය ගැන අවධානයෙන් ඉන්නකොට අඳුරගන්න ලේසි. අනික සතාගෙන් සතාට වෙනස්කම් තියෙනවා. අලියාගෙන් අලියාට හොඳට අඳුරන සජිත් එහෙම තමයි උත්තර දීලා තියෙන්නේ. දේශපාලන පරිගැණීමේ කොමිසම ගැන කතා කරන්න තවත් සාකච්ඡාවක් තිබ්බා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක්ක. දේශපාලන කොමිසම නෙමෙයි මේකට දාන තිබේ විපක්ෂයේ දඩයම් කිරීමේ කොමිසම කියලා. මරික්කාර මන්ත්‍රීතුමා සුපුරුදු වාග් විලාසෙන් කිව්වලු. සමහරෝ මේකෙන් විපක්ෂයේ පාවා දීලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ සාක්ෂිකරුව බවට පත් වෙලා තියෙනවා. නලින් බණ්ඩාර කතාවට එකතු වුණාලු. අපේ දේශපාලනයේ එකඟ නොවුනට අත්නෝමතික විදිහට දේශපාලන ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න දෙන්න බෑ. ඒ වෙනුවෙන් අපි හිට ගන්න ඕනේ. සජිත් ටිකක් තදින් කිව්වලු.
දේශපාලන කොමිසමෙන් පටන්ගෙන පාස්කු කොමිසම ගැනත් දිගින් දිගටම සාකච්ඡා වෙලා තියෙනවා. ගිය බ්‍රහස්පතින්දා කොවිඩ් එන්නත ගන්න ගිහිල්ලා තියෙනවා වසුදේව නානායකාර ඇමතිතුමාගේ බිරිඳ වසන්ති නානායකාර මහත්මිය. එතුමිය ගිහිල්ලා තියෙන්නේ නාරහෙන් පිටේ. එතුමිය යද්දිත් දිග පොලිමක් තිබ්බලු. ඒ පොලිමේ වයසකය ගොඩක් ඉඳලා තියෙනවා. එතුමියව අඳුරගත්ත කෙනෙක් ඇතුළට ගිහින් කිව්වලු වසුදේව ඇමතිතුමාගේ මැඩම් පොලිමේ ඉන්නවා කියලා. ඊට පස්සේ කාර්යාලයේ කෙනෙක් ඇවිත් කිව්වලු මැඩම් පොලිමේ ඉන්නෝ නැහැ අපි ඇතුළට ගිහිල්ලා වැක්සින් එක ගමු කියලා. බොහොම නිහතමානී වේල්ලිම ප්‍රතික්ෂේප කරලා තියෙනවා එතුමිය. මං වගේ වයසකය තව ඉද්දී මම කොහොමද වැක්සින් එක ගන්නෙ? එහෙම කියපු නානායකකාර මහත්මිය පැය එකක මාරකට වැඩි කාලයක් පොලිමේ ඉඳලා වැක්සින් එක අරගෙන තමයි ගෙදර කියන්නේ. ඇමති බිරිඳක් විදිහට එතුමියගේ මානුෂීය ගුණාංගයට අපි ගරු කරනවා වගේම ඒක අනෙක් මැඩම්ලටත් හොඳ පාඩමක්. ගෙවන සතියේ වෙන්න තියෙන දේ ගැන අපිට හරියටම කියන්න බෑ උමා. ඒ ගැන දැනගන්න ලබන සතියේ ප්ලට්ෆෝම් එකට එන්න. ප්ලට්ෆෝම් මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පත්‍රිකාශය නිමවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.